අයිබෝන් ආදරණීය දුවේපුතේ ඔබ රැක්කක් වල හැමෝටම මට ඇහෙනවද ඉතලා ඇහෙනවද කියන්නක බලන්න හරි දැන් කියන්න බලන්න වීඩියෝ සම් කරගන්න අනිත් අය එනකන් අපි පටන් ගමු හරි දැන් මේ මට කියන්න බලන්න අපි කොතනින්ද ඉවර කරේ කොතනින්ද නතර කරේ පාඩම එකතු කිරීමේ පාඩම එකතු කිරීමේ පාඩම පටන් ගත්තනේ අපි ගත්තනේ ගණිතේ නේද තියෙන්නේ ගණිතේ පොත ළඟ තියාගන්න නේ හරි අපි බලමු එකතු කිරීම දැන් මට කියන්න එකතු කිරීමේ ලකුණ මොන වගේද කියලා දැන් ඔයාලා දන්නවා ඉතින් මං කියලා දුන්නා මොන වගේද කියන්නේ එකතු කිරීමේ ලකුණ මොන වගේද කොහොමද කියන්නක බලන්න මේ තියෙන්නේ නේ වල කතා කරන්න නැත්තම් මොන මං කියන්නේ නේ මෙන්න මේ වගේ තමා මේ ගීතටි ගණන් ටිකක් දුන්නා කරාද කරාද කියන බලන්න ගීතටි ගණන් දුන්නා අය කො එකතු කරන ටිකක් දුන්නා ටීචර් අපි කිව්වා එකතු කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා කියලා මතකද කාටද මතක එකතු කරන විදි දෙකක් තියෙනවා කියලා කාටද මතක කතා කරන්න බලන්න කිව්වා එනදා කතා කරනවානේ කට්ටියම हाँ गेनेम राहित एक तो किरीम आए गेनेम साहित एक तो किरीम केला अपनी फोटस देखा थी ना केला क्यों गेनेम राहित क्या ने मगर दूसरे अलापे खाता करे स्थान गया ना आता कर दे एक स्थान है दहाया स्थान है आता कराने ना थी एक स्थान है एक स्थान है क्या ने किए ना किए रहते හමදාම ටීචර් අහනවා කොහෙන්ද මනම් කියන බලන්නේ නැහැ නේද එක ස්ථානයේ ඇති වෙන්නේ කීයේ ඉඳන් කීයටද අහනව නේද ඔයාලට එකතු කිරීම කරා ටීචර් ඊට පස්සේ කරේ කන කරාම ඕනේ ආ ඒක තමයි මම අහගෙන යන්න පැටිය අහගෙන යන්නේ කොහොමද දැන් මතකද නැද්ද දන්නේ නැහැනේ සලාම පාඩමට යන්න බෑනේ. අපිට සතියේ සතියේ ඉඳලා මේ සතියේ දවස් ගාණක් ඉතිබ්බනේ. ඒකයි බැටියෝ. යන්න දෙන්නේ නැහැ. මං අහන්නේ එක ස්ථානයේ කීයේ ඉඳන් කීයටද යන්නේ? ඉඳක්කම් කීයක් තියෙනවද? හ්ම්. මම නම් කියනවා. එකයි. හ්ම්. එකයි. කියන්නේ බිඳුවේ ඉඳන් 9ට 10 ස්ථානයේ තමද? ආස්ථානේ දෙකයි ආ 10 ඉඳන් කීයට වෙනකන්ද 90ට වෙනකන් තියෙනවා හරි අපි මේවා ටික ලියුවා නේද එකතු කරන හැටි ලියුවා ඊට පස්සේ මම ගණන් ටිකක් දුන්නා නේ අපි මේ ටික මුල් පහ කරා ඊට පස්සේ පහ කරේ නෑ නේද පහල තියෙන ටික යා ලියුවා අපි ඔක්කොම නේ මෙතෙන් පහල තියෙන ටික බලුවේ නැහැ නේ පුතේ අපි පහල තියෙන ටික බලුවේ නැහැ හරි මට කියන්න 3ට 4ක් එකතු කරාම කීයද අන 3 හිතේ තියාගෙන ඉස්සරහට 4ක් ගණන් කරනවා කීයද 3 4 5 6 7 7ක් ආවද හතක් ආවද ටීචර් මම ওই ටික කරානේ කරාට අපි කතා කරේ නෑ පැටි උඩ ටික කතා කරා පහල ටික ටීචර් කිව්වා ලියා ගන්න අපි ගෙදර වැඩක් දෙන්න කියලා ගොඩක් අය මට මතකයි සරුක නේද කලින්ම ලියලා හරි කියලා කිව්වා එහෙනම් අපි කතා කරමුකෝ දැන් ලියුනේ නැති ආයතනේ 10ට 4ක් එකතු කරාම කීයද උත්තරේ ආවේ යන්නකෝ බලන්න 57යි
ඊළඟට 57 අනිත් පැයට කීයදා උත්තර 9 කියන්න යනවා වගේ අද කට්ටි කතා නැහැ මොකද මේ වීඩියෝ සම් කරන්න කොහොමද බලන්න මොකද මේ වගේ පැටව ටික කරන්න බලන්න සයමී මයික් එකත් ඔෆ් කරලා වීඩියෝ එකත් ඔෆ් කරලා කියන්න බලන්න 13 44 එකතු කරලා සතක් ආවද කියලා බලන්න
අමාරු තැනක් තියෙනවා නම් අහන්න. මචන් තැනක් තියෙනවා අමාරුයි කියලා හිතන බලමු ෆොටෝ ටික කරයිද කියලා. කිසි වෙලාවක් දෙන්නේ ගණන් 10ම හදමු. ඉවරයි ටීචර්. හරි පැටියෝ අපහු ගණන් ටික බලන්න. ටිකක් අපහු බලන්න. අපේ අනිත් යාළුවෝ ටිකක් හරියට කරනකම්. ටිකක් බලමු. Thank you.
කරලි වරයි ද අපි බලමුද මුල් ගණන් පහ ඉවරද පුතේ හැමෝම මුල් ගණන් පහ ඉවර නම් අපි කරමු කියලා ඔව් ටීචර් හරි අනිත් පැටවට ටික මොකද අය ඉවරද පළවෙනි ගණනක් බලමු. 44ට 23ක් එකතු කරන්න තියෙනවා. 44ට 23ක් එකතු කරන්න තියෙනවා. හරි මට දැන් කියන්න මේකේ එක ස්ථානයේ තියෙන්නේ මොන සංඛ්‍යා දෙකද? එක ස්ථානයේ තියෙන්නේ මොන සංඛ්‍යා දෙකද? 4යි 3යි. ඔව් 4යි 3යි. තව අනිත්‍යය කියන්න බලන්න. Is hatterai.
Ilakamak ekathu karanna api danne ekathu karana ilak
ක්‍රමය අපේ. ඒක කලින් ගානත් එක්ක කිව්වේ. ආ එහෙමද කලින් ගානත් එක්කද කිව්වේ? හරි හරි පුතේ හරි. ආ එහෙනම් හරි. ඒකනේ මම බලමු මොකද පැටලුනේ කියලා. 76ට 55ක් එකතු කරාම කීයද? 76ට 55. ඒ චුට්ටක් ලොකු ගානක් නේ. 6ට 5ක් එකතු වුණාම 11යි.
නැත්තම් ඔන්න මේ කරද්ද කරනවා නේද අපිට කාලානේ දැන් අපි ඉන්න ඕන හොඳට හරි දැන් අපි ඉස්සරහට යමු ආ ඔන්න තියෙනවා මට කියන්න 50ට 25ක් එකතු කරලා විදිහ කීයද උත්තරේ ඔන්න දැන් ඉතින් මම ඉතින් මම ඉබේ මේක ඇහුවා කියන්නකෝ බලන්න 50ට 25 හක් ගාලා 5 5 5 5 2යි හත් පහයි. ඔන්න කට්ටිය කියන 65යි දු සමහරක් අය 75යි කියනවලු. හා මට කියන්න බිංදුවට පහක් එකතු වුණාම කීයද? 5යි. 5යි. බිංදුවට පහක් එකතු වුණාම 5. පහට දෙකක් එකතු වුණාම කීයද? 7යි. 7යි. 75යි. 75 ඔන්න අය ගන්න මම කිව්වේ කියලා මම මේ හිතලා බලන්න ඕනි 50ට 25ක් එකතු වුනහම කොහොමද හරි මොකෙන් හදනවා කියන්නේ මොලේ හදන්නේ අනේ ඊළඟට ලියන්නටෝ කියන්න බලන්න ලියන්න බෑ මම පටන් ඉන්නවා 25ට 12ක් එකතු වුනහම කීයද ඔන්න කඩා ගන්න එක ස්ථානයේ සංඛ්‍යා දෙක එකට එකතු කරන්න 10 ස්ථානයේ සංඛ්‍යා දෙක එකට එකතු කරන්න එක ස්ථානයේ සංඛ්‍යාද කීයද කියනකෝ බලන්න මට එක ස්ථානයේ තියෙන දෙන්න කවුද 2යි 2යි අනිත් එක කවුද 3යි අහා මං අහන්නේ එක ස්ථානයේ ඉන්න දෙන්නයි දැන් ඉන්න දෙන්නයි කවුද 2යි 5යි ඉන්නේ 1යි 2යි 1යි ඉන්නේ 10 ස්ථාන හරි උත්තරේ කියන්න බලන්න හයි හයයි නේද උත්තරේ 37 37 37 හරි බලමු අපි 5ට 2ක් එකතු වුණාම 7යි 2ට 1ක් එකතු වුණාම 3 හරි 37යි කිව්වනේ very good ඊළඟට උත්තරේ කියන්නකෝ ඔන්න 5ට 20ක් එකතු කරනවා නේද 5යි පහළට 20ක් එකතු වුණාම 71යි. කොහමද අනේ 71ක් කියන්නේ? 35යි. 35යි. ඔව් 35යි නේද පුතේ පහළට 20ක්. 35යි කොහමද ආවේ? 5යි බිංදුවයි 5යි 2යි 1යි 3යි. නේද? හරි. දැන් බලන්න මේක අනම්පුතේ හරහටත් එකතු කරනවා පහළටත් එකතු කරනවා. නේද? ඔන්න ඔයාලා ඉස්සලාම 50යි 25යි හරහට එකතු කරන්නකෝ. 50යි 25යි හරහට එකතු කරන්න. ඔන්න ටික කරලා තියෙනවා වගේ පළවෙනි එක. ඔන්න ඔහම ගානොත් එනවා ඔයාලට.
Edward? Nina, mi, itu. Teacher dua. Paling baik, kalian
එක කියලා දාන්න මෙන්න ඒ වෙනකිට ඔයාලා එක කියලා දා. අර පුතේ පිටුවෙ දෙපැත්ත ලියමු. අර පිට වෙනද කියලා දෙන්නේ. පොත මෙහෙම නමලා මෙහෙම දෙපැත්තට නමලා බඩ පිටේ තුනක් නමන හොඳටම නමන්න. ආ මේ පැත්තේ එක ලියන්න. මේ පැත්තේ දෙක ලියන්න. මම මොකෝ පෙන්නේ? ආ පෙන්නේද? නෑ මැඩම්. මොකද? හරි පොතේ පිටුව මෙහෙම දෙපැත්ත බෙදා ගන්න හොඳද මේ එක පැත්තක එක කියලා දාන්න පිට ලියන මේ හරහට පහළට එකතු කරන එක එහා පැත්තේ දෙක කියලා දාලා හරහට එකතු කරන එක ලියන වෙන සංඛ්‍යා දෙකක් ලියමු හොඳද 42 22 හරිද
හරි මම හිතනවා ලියාගෙන ඉවර ඇති කියලා නේද පුතේ නේ අපි ලියමු නැත්නම් එකතු කිරීම මින්ද වේ මේක මකනවා මම හරි දැන් ඔන්න හරහට එකතු කරන ගණන් ටිකක් අපි බලමු තර්ක සද්දයක්වත් නැහැ ඉවරනේ හරි හා හරහට එකතු කරන ගණන් ටිකක් අපි බලමු මේකම කරමුකෝ
නැති කවුරු හරි හිටියද කියන්නක පුතේ. තේරෙන්නේ නැති කවුරු මාරේ ඉන්නවද? කොහමද මේ හරහට එකතු කරගන්නේ කියලා තේරෙන්නේ නැති. ඊට තරලක් කියද? හා නහයි. තව සරයක් කියමු. මේකම ගන්න දෙකම කොහොමනේ? අන දැන් එකතු කරන්න අපි දන්නේ 15ට. නේද? 15ට දුන්නාම තමයි අපි එකතු කරන්න ගන්නෙ. නේ? දැන් ඔන්න 22යි 22. ඔන්නම සංඛ්‍යාව දුන්නොත් අපි දන්නවා මේක එකතු කරන්න අඩු කරන්න අනිවාර්යෙන් අපි දන්නවා. ඇත්තට දැන් මම පුතාව දන්න. දැන් අපි දන්නේ හරහට එකතු කරන්නේ කොහොමද කියලා සුත්ත සැටලෙනවා අපිට. ඇයි පැටලෙන්නේ? එක ස්ථානය මොනවද? 10 ස්ථානය මොනවද කියලා චූට්ටක් පැටලෙනවා. අපි චූටිනේ. හරි. මෙන්න මෙලම සංඛ්‍යාවක් දෙනවා. 32 එකතු කරන්න 51 සමානයි කීයද කියලා අපි උත්තරේ දෙන්න කියලා කියනවා. 32ට 51ක් එකතු කරන්න කියලා කියනවා. දැන් මේකේ එකේ ගොඩවල් මොනවද? එකේ ගොඩවල් කීයද? මං කිව්වා හැමතිස්සෙම දකුණු පැත්තේ දකුණු පැත්තේ ඉන්නේ එකේ ගොඩවල් කියලා. මෙන්න මෙයයි. මෙන්න මෙයයි. දකුණු පැත්තේ ඉන්නේ එකේ ගොඩවල් හන්ද? හරිද? බලන්න. දෙකයි එකයි තමයි තියෙන්නේ. බලන්න සුට්ටක් අමතකයි නම් අපි ඉක්මනට මෙන්න මේක හරහට බැරිම කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්නවා. එතකොට දානවා මේ මේක ස්ථානයේම. නැත්තම් මෙහෙමත් මතක තියාගන්න පුළුවන් පැටවෙන්නේ. පිටිපස්සෙන් ඉන්නේ එකේ ගොඩවක්. මොනවද? ඉලක්කමක පිටිපස්සෙම ඉන්නේ එකේ ගොඩවක්. දැන් අපි 4ට 5ට යනකොට ලොකු සංඛ්‍යාවක් එනවා පුතේ. 2000 ගණන් 3000 ගණන් වගේ ඉලක්කම් 4ේ සංඛ්‍යා එනවා. එතකොටත් අපි දැනගන්න ඕනේ මේ සංඛ්‍යාවක පිටිපස්සෙම ඉන්නේ එකේ ගොඩවක්. දෙවෙනි අඩේ ඉන්නේ කවුද එතකොට? දෙවෙනි අඩ. කවුද? 10. ආ පිටිපස්සම සංඛ්‍යාවට ඉස්සරහින් ඉන්නේ කවුද? කවුද? අනේ මම යනකොට බලන්න. ඉතල උත්තරේ කිව්වා 10 ස්ථානේ නේ? 10 ස්ථානේ තමයි පිටිපස්සේ කෙනාට ඉස්සරහින් ඉන්නේ. නැත්නම් දකුණු පැත්තේ ඉන්නේ එක ස්ථානය.
කලබලයට කරන්නේ නැතුව හරියට කරන්න හම්ත බලන්න ප්‍රස්ථානයේ තියෙන මොන සංඛ්‍යාවක්ද 10 ස්ථානයේ එකතු වෙන මොන සංඛ්‍යාවක්ද කියලා හොඳට බලන්න පුතේ Tidak, dua.
හැදුවද පුතේ? හරි. හොඳයි නරුක. අපෝ බලන්න අපි චූට්ටක් බලන්න අපෝ. අපි හදමු ඊට පස්සේ. Teacher, apa itu karantik ging dengawe? Ah, emang apa itu? Mereka karantik ada anak donne. Ah, hari ini taruh kalian di kiri. Oh, teacher. Ah, mana ada putih? Hmm. Ada ini. Karantik di hilang karantik hari ini. Hari kok mana ikut tala hadali ini tadi kian nako? Tapi kan nanti kah ada untuk putri? Ya kan bareng. Hari pertama dan nama bela, berarti ni kan? Entah malah tadi cerita di dalam minggu. Hari, tapi baru kali ini kan? Kita dek kira. Dolar ada di sekarang, kita tu kerana di ini. Iya kau ada. Dolar ada di sekarang, kita tu kerana iya kau ada. Atlet sulakawa. Hari, tapi baru kan? Hah. Dan balik kan? Selama tu mana sampai ada kita tu kerana. Jelas mana sahaja dekat dekat tu kerana, ani Tasyan, Himasyan, Tamisyan, Arbasyan. Kastane. Ayekai. Hari Kastane samai, mangahan ni sahaja dekat muka tu putih lah, kan dekat muka tu. Dekai, ekai. Dekai, ekai. Dekat 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 tu nama kiri ada. Dekat 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 tu nama. Tunai ni ada putih. Tapi jangan ni. Istirahat sahaja waktu yang ni dah siap lah. Saya tu na, ikut tu na, mana kiri ada? Saya tu na. Hatterai, ni ada. Hatterai, mana hatterai? Kalau tiada na, aku loko hari ada kan begini. Loko hari ada kan? Ina mana kiri ni? Kiri, kiri mana barang ni? Ina mana kiri ni? Kiri apa itu keran kiri ni? Kiri tu kiri. Kiri mana kau ni? Bintu ayat. Nah, dah ayat, dah ayat, kekut tu kerana siapa? Kau balan ni macam tu. Utsere dah na, kian balan macam utsere kiri kiri lagi. Ya, tay. Hmm.
28යි කියලා කියන බලමු අපි. බිංදුවට 8ක් එකතු වුණාම කීයද? බිංදුවට 8ක් එකතු වුණාම 8යි. 8යි. අනිතයි කොහොමද කියන්නේ? 8යි. 8යි. 8ක් එකතු වුණාම කීයද? 1යි 1යි. 2යි. 2යි. Terima kasih.